අයිුවන් කිලි පිළිගන්න අදම්බරුස්ගේ YouTube channel එකට එකතු වෙලා ඉන්න යාළුවෝ හැම දෙනෙක්ම ඉතින් මට මාසෙකට අධික ප්‍රමාණයක් දවස් 40 ගණක් විතර වීඩියෝ එකක් channel එකේ upload කරගන්න බැරි වුණා. ඉතින් ඒකට upload කරන්න බැරි වුණ ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ වගේ කලින් use කරපු Huawei Pi 5 කියන මෙන්න මේ device එක. මේක 2017 තමයි release උනේ. Developer ඇති එකේ මම දැන් මේක unlock කරලා මේ විදිහට camera application එකට ගියාම මේ විදිහට error එකක් එනවා. camera error කියලා මේක මට camera එක use කරගන්න බැරි වුණා. ඒක නිසා මට මාසයක් විතර මගේ primary device එක නැති වෙච්ච නිසා මට video upload කරන්න බැරි වුණා. ඉතින් ඔන්න අදගෙනලා තියෙන මගේ primary device එක ගැන මම මේ device එක මේ එක budget device එක 2017 release කරපු දැන් 2022 2017 release කරපු budget device එක 2022 මම use කරා. ඉතින් ඒක දැන් කැඩලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම buy කරපු අලුත් smartphone එකකට මම බිම්බියෙන් ගෙනලා තියෙන්නේ. මම smartphone එක buy කරේ Google Pixel 3 කියන මෙන්න මේ used phone එක. ඉතින් මෙන්න මේ මම buy කරපු Google Pixel 3 phone එක මම buy කරේ මොකද? ඒ වගේම මේ phone එකෙන් මගේ මාසයකට ආසන්න experience එක තමයි මම මේ video එක ඔයගොල්ලෝ එක්ක share කරගන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ Google Pixel 3 device එක buy කරන්න යනවා නම් මේක ඔයගොල්ලන්ට හැම වෙලේ experience එක මොන වගේද? ඒ වගේම මට ආපු ගැටලු මේ phone එකේ හොඳ මොනවද නරක මොනවද? ඉතින් මෙන්න මේ සේරම මම අද මේ පොඩි video එකක් කතා කරන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මොකද මම මේ phone එක මාසයකට ආසන්න කාලයක් දැන් use කරලා තියෙන නිසා. ඉතින් එයා video එකත් එක්ක දිගටම එකතුලායි. ඒ වගේම Marusi YouTube channel වල තමත් අලුත් කෙනෙක් නම් දැන් බලලා තියෙන ඔතපාරට subscribe button press කළා. අපිව subscribe කරන්න තමද කරන්න බා. දීග්මන්ඩ් වීඩියෝ එකද මම අපි ගිහලා බලමු මෙන්න මේ Google Pixel 3 device එක මොන වගේද කියලා. ඉතින් ඔයා මෙන්න මේ 2022 අප්‍රේල් මාසෙ වෙද්දී ඔයා brand new smartphone එකක් අඩුමතරේ mid range phone එකක් ගත්තත් ඔයාලට මේක ලක්ෂ පැනල තමයි price range එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද කලින් අපිට flagship මිලදී ගන්න පුළුවන් වුණේ රුපියල් ලක්ෂේ පැනල. දැන් mid range එන්නේ price point එකට ඇවිල්ලා තියෙනවා. දැන් වඩ ගොඩක් අඩු මට්ටමේ budget phone එකක් ගන්න වෙන්නේ රුපියල් 30000කට. රුපියල් 5000කට මේ smartphone. ඉතින් ඒක නිසා දැන් වඩ දින හොඳම choice එක තමයි මෙන්න මේ used කරපු smartphone buy කරන එක. ඉතින් එතනදී දැන් තිබ්බ ගණනුත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔයාලට මෙන්න මේ Google Pixel 3 smartphone එක මම buy කරේ රුපියල් 35000කට. මෙන්න මේ ඩොලර් rate එක වැඩි වෙන්න කලින් මාසෙකට කලින් මොකද මේ මාසෙදීම අපිට ඩොලර් රුපියල් 100ක් විතර වැඩි වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඩොලර් 200 ගන්න දීලා දැන් මේ phone එක buy කරේ. මම ගත්තේ මේක රුපියල් 35000කට. ඉතින් දැන් මේක වට රුපියල් 42000ක් පැනලා බලා ගන්න පුළුවන් ikman.lk වගේ site වල. ඉතින් උගන්ට මේක දැම්ම buy කරොත් හොඳයි. නැත්නම් ඉස්සරහට මේක රුපියල් 5000ක් පයින් ඊට දිනවා. ඉතින් මෙන්න මේ Google Pixel 3 එක ගැන කතා කරද්දී මෙන්න මේ Google Pixel 3 එක අපිට release වුණේ 2018 අවුරුද්ද අන්තිම ඔක්තෝබර් වගේ. ඉතින් මේකට කලින් රිලීස් වුණ Google Pixel 2 සහ Google Pixel 2 XL ඊට පස්සේ රිලීස් වුණා Google Pixel 4 සහ Google Pixel 4 XL. ඉතින් මෙන්න මේ දෙක මැද තමයි අපිට තියෙන Google Pixel 3 සහ Google Pixel 3 XL කියන මෙන්න මේ series එක. ඉතින් මෙතනින්ද අපිට Google Pixel 3 එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ normal size එක. ඒ වගේම මේකේ plus size එක තියෙනවා Google Pixel 3 XL කියලා. ඉතින් මම මෙන්න මේ Google Pixel 3 XL එකට යන දු Google Pixel 3 එකකට ගියේ. ඉතින් මම ඇත්තම ගොඩ කැමති නෑ මෙන්න මේ Google Pixel 3 XL එකේ. දැන් මේ smartphone එක ගත්තොත් මෙතන අපිට bezel බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම Google Pixel 3 XL එකේ අපිට bezel බලා ගන්න හම්බෙන්නේ නැහැ. මෙතන අපිට මේ විදිහට ලොකු notch එකක් බලා ගන්න පුළුවන්. ඉතින් notch එකට මම කැමති නැහැ. මේ විදිහට bezel තියෙන එක මම කැමති. notch එකට කැමති නැහැ. මම iPhone වල තියෙන වගේ notch එකකට මම කැමති නැහැ. ඉතින් ඒ නිසා තමයි මම මේ Google Pixel 3 එකට ගියේ. Google Pixel 3 එකේ මේ විදිහට අපිට කැතට ගොඩක් ලොකු notch එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම Google Pixel 3 එකකට ගියා. ඉතින් උනාට Google Pixel 3 එකකට වඩා Google Pixel 3 XL එකේ අපිට ඩිස්ප්ලේ එකේ ගොඩක් ලොකු improvement එකක් බලා ගන්න පුළුවන්. හරි කොහොම වුණත් මම buy කරේ Google Pixel 3 එක. ඉතින් අපි Google Pixel 3 එක ගැන කතා කරමු. ඉතින් Google Pixel 3 එකේ design එක ගැන ගත්තොත් අපිට මේකේ ගොඩක් unique design එකක් බලා ගන්න පුළුවන්. ඒ 2018 කලින් අවුරුද්ද ඒ කියන්නේ 2017 දී release වුණ Google Pixel 2 එකේ design එකව අපිට මේකට copy කරලා බලා ගන්න පුළුවන්. හරියට iPhone වගේ. ඉතින් කොහොම වුණත් අපිට මේකේ front and back දෙකම අපිට glass වලින් finish කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැනට න mid range phone වල බලා ගන්න පුළුවන් ඉන්නේ ඔන්නට back ඔන්නට plastic වලින් තමයි. ඉතින් ඒ වගේ මේක අපිට frame එක aluminum වලින් අපිට හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට front and back දෙකම Corin Gorilla Glass 5 වලින් protect කරලා තියෙනවාත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳ දෙයක්. මොකද ඔය phone එක ගොඩක් හොඳ protection එකක් මේක රහම් වෙනවා. ඒ වගේම ඔයාලට මේකේ IPS 68 water and dust resistant පහසුකම් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ phone එකට වතුර පොඩ්ඩක් ගියාට වඩා මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේම මේක used phone එකක්
හරියට මේක චෙක් කරලා ගන්න ඕන කමක් නැහැ. ඒ හරි චෙක් කරන්න නැතුව මේ ෆෝන් ගන්නව නම් ඔය මේකේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ කොයි හරි ඩැමේජ් එකක් වෙලා තියෙන පුළුවන්. ඉතින් ආතල් එකට ෆෝන් එක වතුරට දාලා හදිස්සියවත් මේකට රීප්ලේස් කරලා දෙද්දක් වුණොත් වතුර ගිහිල්ලා වඩ කරගන්න දැන් නැති වෙනවා. මොකද අපිට වතුර ගියාට ෆෝන් වලට ෆෝන් එක මිලදී ගත තැනින් යූස් ගත්තත් වාට බොරන් ටිකක් දෙනවනේ සද්දයක් විතර. ඉතින් එතනදී වතුර ගිහිල්ලා වාට මේක මාට් වුණොත් වාට වොරන්ටි ක්ලේම් කරගන්න බැරි වෙනවා. ඒක නිසා වතුර වලට දාන්න යන්න එපා. වතුර පොඩ්ඩක් කරනවා නම් මුකුත් වෙන එකක් නැහැ. මොකද වාගේ මෙන්න මේ රේට් IP රේටින් එක තියෙන නිසා. ඉතින් කොහොම වුණත් මෙන්න මේක අපිට දකුණු අත පැත්තේ බලා ගන්න පුළුවන් වොලියුම් කී එක සහ පවර් බටන් එක. ඉතින් ඒකට මම ගොඩක් ආසයි. මොකද මේ බටන් ප්‍රෙස් කරද්දී අපිට ගොඩක් හොඳ ෆීලිං එකක් හම්බ වෙනවා. මේකේ සද්දෙත් එන යගේ බටන් ගොඩක් හයි හાર્ඩ් විදිහට හදලා තිනවා. ඒ වගේම අපිට මේකේ යට බලා ගන්න පුළුවන් USB type C port එක. ඉතින් මෙන්න USB type C port එක තමයි අපිට 2018 දිත් බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේක අපිට micro USB එකකින් අපිට USB type C එකකට මේක change කරලා තියෙනවා. ඒ වගේම අපිට 3.5 mm headphone jack එක මෙතනින් අයින් කරලා තියෙනවා. ඉතින් මේ headphone jack එක අයින් කරපු ගමන් මට ගොඩක් ලොකු පාඩුවක්. මොකද මම mic එකක් වගේ plug කරනවා නම් plug කරන්න ඕනේ එතනට. දැන් මට එතනට type C to 3.5 mm headphone jack කියන dongle එක පාවිච්චි කරන්න වෙනවා. ඒකටත් වෙනම ගාණක් යනවා. දැන් ඒක ගන්න මේ device එක ගත්තොත් දැන් එන ගොඩක් flagship වල වුණාට මෙන්න මේ 3.5 mm headphone jack එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ මෙන්න මේකේ sound system එක අපිට මේකේ studio sound experience කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට film app බලනවා නම් නැත්නම් ඔයාලා සින්දු අහනවා නම් ගොඩක් හොඳ experience එකක් හම්බෙනවා. ඒ වගේම ඔයා gaming කරනවා නම් ගේම්ස් ගන්න ඔයාගේ ෆෝන් එකෙන් ඔයාට ගොඩක් හොඳ ස්ටීරියෝ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාට ගන්න පුළුවන්. මොකද මේකේ අපිට ෆෝන් එකේ උඩ සහ යට අපිට ස්ටීරියෝ ස්පීකර්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා මෙන්න මේ ස්ටීරියෝ සවුන්ඩ්ස් මගේ කලින් ඩිවයිස් එකත් එක්ක මට ඊළඟ ඩිවයිස් එකට යද්දි. ඒගොම අපිට පිටිපස්සේ අමතක වෙච්ච දෙයක් තමයි මට කියන්න. මේක අපිට finger print sensor එක බලව ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් fast unlock වෙනවා. ඒක ගොඩක්ම fast මං කියන්නේ නෑ. ගොඩක්ම fast unlock වෙන finger print sensor එකක් කියලා දැනට දීද්දි ඒ කාලේ හැටියට ගොඩක් fast finger print sensor එකක් කියලා මට හිතෙනවා. ඒගොම දැනටත් අත තිබ්බ ඇඟිල්ල තිබ්බ ගමන් මගේ මේක unlock වෙනවා බලව ගන්න පුළුවන්. ඒ වගේම වතුර පොඩ්ඩක් තිබ්බත් මේක unlock වෙනවා. ඉතින් මෙන්න මම තව ආස වීජයක් තමයි මේ ෆෝන් එක මෙතනින් මිරිකද්දි. මෙතන යටින් අල්ලලා ෆෝන් එක මිරිකද්දි අපිට මේක Google Assistant රන් වෙනවා. ඉතින් ඒක අමුතු මාතල්ලයක් වෙනවා අතට. මෙතන ෆෝන් එක අල්ලලා මිරිකද්දි අත නිකන් එතන ක්ලික් වෙනවා වගේ දැනෙනවා, වයිබ්‍රේට් වෙලා. ඉතින් ඒක පට්ටම ජොලි වැඩක්. ඒකනම් ඒක Google Pixel 2 එකේ තිබ්බා. මේ 3 එකෙත් මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඩිසයින් එකට පස්සේ අපි මේක ගොඩක්ම බලන්නේ මේකේ තියෙන ඩිස්ප්ලේ එක ගැනනේ. ඉතින් අපිට මේක බලා ගන්න පුළුවන් POLED panel එකක්. ඒ වගේම මේක අපිට full HD බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ඩිස්ප්ලේ එකට අපිට HDR support එකක් හම්බෙනවා. ඒ වගේම මෙතන අපිට 443 PPI density එකක් බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේකේ ඩිස්ප්ලේ එකේ detail ගොඩක් sharp බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේකේ SIM tray එකත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට dual SIM බලා ගන්න හම්බෙන්නේ නැහැ මම buy කරපු එකේ නම්. මොකද මේක global version එක නෙවෙයි. ඉතින් එදින් බට eSIM එකක් eSIM වත් මෙන්න මේකේ support කරන්නේ නැහැ. එක SIM එකක් දාලා දැන් මේක පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ. ඒකම අපිට මෙන්ද SD card එකක් use කිරීමේ හැකියාවකුත් නැහැ. ඒක නිසා මට නම් 64GB version එක ඇති. ඔයාට ඔයා මේකේ ගොඩක් photos ඒවා photos videos වගේ දාගෙන ඉන්නවා නම් ඔයාලා මේකේ 128GB version එක දැන් purchase කරන්න වෙන්නේ. මොකද මම නම් සාමාන්‍යයෙන් photos videos ඒ වගේ දේවල් phone එකේ දාගෙන ඉන්නේ. මට අවශ්‍ය දේවල් විතරේ දාගෙන ඉන්නේ. මගේ වැඩක් නිසා සේරම දේවල් මම PC එකේමයි දාලා තියන්නේ. ඒක නිසා ඔය ෆෝන් එකේ හැමදේම දාගෙන ඉන්නවා. ඔයාට 64GB මදි වේවි. ඒක නිසා ඔයා මේකේ 128GB version එක buy කරන්න. ඉතින් මෙන්න මේ ෆෝන් එකේ specification ගැන කතා කරොත් අපිට මේකේ Qualcomm Snapdragon 845 කියන 10 nanometer chip set එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට ගොඩක් හොඳ flagship gaming experience එකක් වගේම වාගේ දින්දා කරන වැඩ ගොඩක් smooth කර ගැනීම හැකියාව දෙනවා මෙන්න මේ chip set එක නිසා. ඉතින් ඒ වගේම අපිට මේ phone එකේ CPU එක octa-core CPU එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ GPU එක විදිහට Adreno 630 කියන GPU එකක් බලා ගැනීම හැකියාව දෙනවා. ඉතින් මෙන්න මේ Adreno 630 GPU එක නිසා අපිට මේකේ games ගොඩක් හොඳට high setting යට play කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේකේ play කරපු games ගැන කතා කරද්දී මම මේකේ Free Fire play කරා, PUBG play කරා, New State කියන game එකක් play කරා. මේකත් PUBG වල game එකක් තමයි. PUBG යගේ මගේ game එකක් තමයි මෙන්න මේ New State කියන්නේ. ඉතින් New State game එක මට මේකේ high ultra setting වලින් high FPS වලින් play කරගන්න හම්බුණා. කිසිම lag එකක් බලා ගන්න හම්බුනේ නැහැ මට. ඒ වගේම Free Fire ultra දාලා high FPS දාලා මට මේකේ play කරගන්න හම්බුණා. කිසිම lag එකක් බලා ගන්න හම්බුනේ නැහැ. ඒ වගේම PUBG play කරද්දී මට HDR වල ultra frame rate එකට යන්න පුළුවන් වුණා. ඒ වගේම
මේකේ මට හැම ගේම් එකකගේ අල්ට්‍රා ගියාම ෆ්‍රී ෆයර් වල හීට් අප් බලගන්න හම්බුනේ නැහැ වැඩියේ PUBG වල වගේ HDR දාලා අල්ට්‍රා අල්ට්‍රා ෆ්‍රේම් රේට් එකෙන් ප්ලේ කරද්දි පොඩි හීට් අප් බලගන්න පුළුවන් වුණා පොඩි කියන්නේ එක ටික ලා ප්ලේ කරද්දි අතට හොඳට දැනෙනවා මේ හීට් එක ඉතින් මට ඒක බෑක් අප් එක දාලා यूज कर दी इच्छा बला हमारे बैक करना फोन के बैक करना गेम हीट का ध्यान इध मैं बैक करना कदा कर मत फोन लंका मिलदी लंका अब शोपे बेलू कथा करो तब टेपर बैक बला हम बिरी लंका ऑफिशियल रीज करो फोन මම ගාලෙම විදල බැලුවා බැක්කව ටෙම්පර් නම් හොයාගන්න හම්බුනේ නැහැ. ඉතින් ඒ කියන්නේ වා මේ ෆෝන් එක බයි කරපු තැනින් ඇරෙන්න, ඒ කියන්නේ මේ ෆෝන් එකේ තියෙන තැන් මේ ෆෝන් එක වාඩ බයි කරගන්න පුළුවන් තැන් වල ඇති නැතුව ඔයා වෙන තැනකට ගිහිල්ලා හුවොත් මේ ෆෝන් එකට ටෙම්පර් බැක්කව හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මම බයි කරපු ලිස්සු මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ඩරස් වගේ සයිට් එකේ වගේම ඕඩර් පුළුවන් ඒකට ගිහිල්ලා කලින් ඕඩර් කරන්න මොකද ෆෝන් එක ඇවිල්ලා ෆෝන් එක වට්ටගෙන කොහේරි ෆෝන් එක කුඩුනාට පස්සේ දැන් මට බැක්කව ටෙම්පර් ගහගන්න වෙන්නේ. ආ තාම මට කියන්න බැරුණා. මේ ෆෝන් එක වාඩ ब्लैक एंड वाइट तब कल मट कल मत मैं डिस्प्ले की कलर्स तुणकिंग मिली कूल मैं ब्लैक मिले तो दीन मस मे ब्लैक कल वैट कल मार अड़े दीन बेकव मन देख पटम बेकव तीन क्लोत डिजाइन कल दिखे बेकव मार प्रीमियम लुक मे स्मार्ट फोन बला पुलवा हर अभी दंगा तो मेकना कैमरा सैटअपैन इधं अब मेके बला कैमरा यूनाट मे कैमरा अब पोर्ट्रेट दिवाल को कैप्चर करना पुलवा गूगल के दिन मे आक्षण मेकनाट सेलफी कैमरा असल दिखाला पुलवा इधर मेरे सेल्फी कैमरा गुड़ बला थ्री एक्सएल और मैं नोचे मैं सेल्फी कैमरा दिखा बला पुलवा मे थ्री अट सेल्फी कैमरा को बला पुलवा वंगत पे इधंत पैन मे मेक दी मेन कैमरा कथा कर 12.2 मेगा पिक्सल एफ 1.8 अपेज का तीन मैंने मे कैमरा वाइट ऐंगल लेंस बड़ा पुलवा मे कैमरा अब गुड़क सूम गुड़क पिक्चर गुड़ा गुड़क डीटेल अब कलर्स गुड़क मटम का बड़ा पुलवा इधर पे मैंने मेक दीन सांबल का सेल्फी कैमरा कथा कर डुअल सेल्फी कैमरा सेटअप बला दिन अब तीन वाइट ऐंगल लेंस अल्ट्रा वाइट लेंस तीन मे सेल्फी कैमरा दिखा बट बला पुलवांग 8 मेगा पिक्सल 8 मेगा पिक्सल मत को मैंने मेके अब फोटो सेल्फी कैप्चर कर विशेष अल्ट्रा वाइट सेल्फी कथा कर दिन मटमे सेल्फी का गाने पुलवांगे अब पोर्ट्रेट नाइट मोड मैंने मे सेल्फी कैमरा सपोर्ट करना बला पुलवांगे एज अब कुंदर शॉप बला मैंने मे सेल्फी कैमरा दिखे इध मैंने मे फोन का मिली दिखाने पर मैंने दिन डुअल सेल्फी कैमरा सेटअप अरे मे कैमरा वाले दिन स्पेसिफिकेशन कथा इधन जब 4K 30 FPS अब मेन कैमरा के शूट करना बोला इंक गुड़ा दिया मे 60 FPS एंड 4K 30 FPS वाई किसी माउल अब मे वीडियो शूट करना बोला अब मे अब फुल HD वाली अब 60 FPS तक रिकॉर्ड करना बोला गुड़क मास फीचर वीडियो स्टेबिलाइजेशन दिन सा मटे स्टेबिलाइजेशन अब बड़ा बोलो दिन दावा वीडियो शूट करना ट्राई बोर्ड को एक्सपीरियंस बोला मैंने मे गूगल एक्शन काबू मैंने मे स्टेबिलाइजेशन पास मनीसा अभी मैं इतना मत मतक मम्मी डिवेस दिन मेन दिन कथा कर गूगल फोन गूगल पिक्सल डिवेस बैक मम आगे गुड़ा फोन क्लियर एंड्रॉइड एक्सपीरियंस मेकता मम प्रधान हेतु मैंने मे फोन का बैक रहा इधन अपने बल्ला लेटेस्ट में एंड्रॉइड 12 की
දිමෙන්න මේ Android 12 2018 release වෙච්ච Google Pixel 3 එකටත් බලා ගන්න පුළුවන්. ඉතින් Android 12 release කරනකොට Google Pixel 3 Google Pixel 3 එකේ නම් උඩට තමයි මෙතන අපිට release කරන බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේකට අපිට Android 13 update එක නම් එන්නේ නැහැ කියලා තමයි කියලා දෙන්නේ. කොහොමවත් අපිට Google Pixel 3 එකේ Android 12 experience කර ගන්න පුළුවන්. ගොඩක්ම smooth experience එකක් වඩ මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ voice එක ගැන කතා කරද්දී මට පොඩි අවුලකට තිබ්බේ මේක අපිට photos ගිහිල්ලා delete කරද්දී फोन फोटोस फोटो डिलीट करी स्टप पड़ी प्रश्न अप्लीकेशन लेकर पड़ी अड़क दीना सॉफ्टवेयर पे थिंग इवेम अब रैम मैनेजमेंट दी आईफोन मे रैम मैनेजमेंट फोन बड़ा इधर अप्लीकेशन पावचिकार फोर जीबी रैम बड़े किसी मैं थिंग्स स्मूथ फोर्स अब बड़ा एंड्रॉइड 12 दी लेटेस्ट में यूवे बलाकनी अंतिम कथा कर बैटरी दीमें बैटरी मन हर वैदी मैं मिलियम दिदास नमसे पाल पड़ी बैटरी बड़ा दिदास दापेक्ष बैटरी दवा कटक मैं हार्ड यूज करना गेम्स प्ले करना सोशल मीडिया ब्रउज करना इधर मगर कर बैटरी की बहन बड़ा दवा हाथ रहा पास पार चार्ज करना पै हाथ मे डिस्प्ले बड़ी ब्राइटनेस कड़कोलोगे सौंड कड़को डिवेस के बाविच करते कलर्स के अडप्ट नार्मल कलर्स दाखा बला पड़ता है मैं डिवेस के बैटरी को गूगल पिक्सेल 3 एक्सएल पावर बैंक इतना डिवेस चार्ज कर 18 नोट फास्ट चार्जिंग सपोर्ट करना वायरलेस चार्जिंग सपोर्ट करना दीना ग्लास बैक इतनी डिवेस के मैं आसन प्रमाण यूज कर किसी मेरे का अवेलन है मैं डिवेस चाहिए एक्सपीरियंस किसी मेरे बला हमें गेम्स गादी पोटा की पोटा भीतर नेगेटिव पॉइंट डिवेस දදස් 18 රිලීස් කරපු ඩිවයිස් එකක් 2018 වෙද්දි PUBG වගේ ගේම්ස් උත්තෝගන බලා ගන්න හම්බුනේ ටික ග්‍රැෆික්ස් අඩුයි මොකද දැන් මේ වගේ ගේම්ස් ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තමයි අවිල්ල දිනු බලා ගන්න පුළුවන් ඉන්නේ ග්‍රැෆික්ස් රෙඩි වෙලා කොහොම වුණත් ඔයාලට මේකේ අල්ට්‍රා වලින් ප්ලේ කර ගන්න පුළුවන් ඒ වගේම මේක අපිට ටිකක් ඩිවයිස් එක හීට් වෙන එක තමයි අවුල බැක් කවර් එක දැම්මට පස්සේ ඒකත් පොඩක් අතට දැනෙන එක අඩු වෙනවා ඉත කොහොම වුණත් ඊට පස්සේ දැකපු නෙගටිව් පොයින්ට් එක තමයි මේකේ තියෙන අපිට බැටරි එක ගොඩක් අඩු වෙන තමයි යූස් කරන්න හම්බෙන්නේ මොකද මේක ඉක්මනට අපිට බැටරි එක බලන් ඉද්දි බහිනවා බලා ගන්න හම්බෙනවා සමේක කැමරා එක්ස්පීරියන්ස් එක නම් මට ගොඩක් හොඳ මට්ටමක තිබුණා කැමරා එක්ස්පීරියන්ස් එක කැමරකින් ගොඩක් හොඳ ඩීටේල් ඒ වගේම වීඩියෝස් කරද්දී ගොඩක් හොඳ zoom එකක් බලා ගන්න හම්බුණා ඉතින් zoom කරද්දී ගොඩක් හොඳ ඩීටේල් එකක් ඒ වගේම මේක අපිට කලර්ස් මැනේජ් කරනවා ඒක මේ එක්ස්පෝෂර් ඕව එක්ස්පෝෂර් යන්නෙත් නැහැ අපිට ගොඩක් ඩවුන් වෙන්නෙත් නැහැ ඉතින් මෙනි මේක ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් මෙනි මේ ස්මාර්ට්ෆෝන් එක අපිට බලා ගන්න හම්බුණා මේකේ කැමරා ගණන් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා මෙනි මේ ප්‍රයිස් රේන්ජ් එකට සාපේක්ෂව इतनी मैं विद्यार्थी मैं रूस की पिक्सल थ्री रिव्यू का बला पुलवाई वीडियो गाँव मतलब पल्ले इंकमेंट करें मैं रूस की यूट्यूब चैनल को अलूतना जब पल्ले सब्सक्राइब बटन प्रेस करा मैं रूस की सब्सक्राइब करना अम दरने इंस्टाग्राम के अभी फॉलो करना इंस्टाग्राम के पोस्ट बलगानी स्टोरी बलगा मे सोशल मीडिया से लिंक मैं पल्ले डिस्क्रिप्शन के दाखिल लाइक फॉलो करें अभी रूस की वीडियो वाड़े शुभ दस Voices in my head